24 ස්ථානික පීඨීම පුනරීක්ෂණ අභ්‍යාස කරන්න යන්නේ මෙන්න මේ විදිහට තියනවා උතුරු දිශාව ලකුණු කරලා ලින්ද ගේට්ටුව පන්ති කාමරය ආපන ශාලාව විද්‍යාගාරයේ කාර්යාලය තියෙනවා උතුර ලකුණු කරලා දිනවනි ඉතිරි දිශා ටික ඔයාලා දන්නවනි ඉතිරි දිශා ටික අපි අඳගමු මෙන්න මේ වගේ දිශා ටික ලකුණු කරගත්ත උප උතුර ඉසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බස්නාහිර වයඹ දැන් මෙන්න මේ විදිහට වගුවක් දීලා තියෙනවා ඒනම් ස්ථානයේ සිට එම ස්ථානයේ පීඨන දිශාව නිරීක්ෂණය වූ ස්ථානයේ ලිඳ කියලා මම පළවෙනි එක දාගත්තා ඒවල තමයි ඉසාන ඉන්නේ ඒවලට ගියා ගිහිල්ලා හිටගත්තාම ලිඳ පේන්නේ මොන දිශාවෙන්ද උතුරු දිශාවෙන් උඩට උතුරනේ දාලා තියෙන උයන්න දාලා තියෙන්නේ නා උතුරු දිශාවෙන් තමා ලිඳ පේන්නේ ඊළඟ ගේට්ටුවක් මොන දිශාවෙන්ද පේන්නේ ගේට්ටුව මෙහාට යන්නේ මෙතන ඉඳලා බලලා මෙතෙන්ට ගිහිල්ලා හිටගෙන බැලුවාම ගේට්ටුව පේන්නේ මෙන්න මේ දිශාවෙන් ඒ දිශාව මොකක්ද ඊසාන දිශාව මෙහාට යන දිශාව ඊසානනි මෙහාට යන්නේ ඊසාන ඊසාන දිශාව කාර්යාලයේ කොහෙන්ද පේන්නේ මෙහාට යන දිශාව උතුර මෙහාට යන්නේ මොන දිශාවද උඩට යන්න උතුර මේ පැත්තට යන්නේ බස්නාහිරනේ මෙහාට යන්නේ බස්නාහිර නම් බස්නාහිර දිශාවෙන් තමයි ඒ වෙලෙ ඉඳන් බලද්දී කාර්යාලයේ තියෙන්නේ ඊළඟ පන්ති කාමරය මෙතනට ගිහලා හිටගත්තාම පන්ති කාමරේ මේ පැත්තෙන් පේන්නේ මේ පැත්තට යන දිශාව මොකක්ද මේ පැත්තට යන්නේ ගිනිකොන මෙහාට යන්නේ ගිනිකොන එහෙනම් ඒ වලට ගියාම පන්ති කාමරේ පේන්නේ ගිනිකොන දිශාවෙන් විද්‍යාගාරය මෙන්න මේ පැත්තට යන්නේ ඒ පැත්තට යන දිශාව තමයි නිරිත දිශාව එහෙනම් විද්‍යාගාරයේ පේන්නේ නිරිත දිශාවෙන් ලඩ ආපන ශාලාව පල්ලෙහාට යන දිශාව පල්ලෙහාට තියෙන දකුණනේ එහෙනම් ආපන ශාලාව පේන්නේ දකුණින් දකුණු දිශාවෙන් මෙන්න මේ වගේ මේ විදිහට වගව පුරවන්න පුළුවන් සම්පූර්ණ කරන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා ලිඳට දිශාවෙන් ඉසාන සිටි ලිඳ කොයි මෙන්න ඉසාන ඉන්නේ මෙතනනේ ලිඳ ගාවට ගිහිල්ලා බැලුවාම ඉසාන ඉන්න දිශාව පේන්නේ මේ පැත්තෙන් පල්ලෙහාට පල්ලෙහාට තියෙන දකුණු දිශාව එහෙනම් ලිඳට දකුණු දිශාවෙන් තමයි ඉසාන ඉන්නේ කාර්යාලයට හිස්තැනක් දිශාවෙන් ඉසාන සිටි කාර්යාලේ ඉඳන් බැලුවොත් මෙන්න කාර්යාලේ කාර්යාලයට ගිහිල්ලා බැලුවොත් ඉසාන ඉන්නේ මේ දිශාවෙන් මෙතෙන්ට ගිහිල්ලා ඉටගෙන බැලුවොත් ඉසාන පේන්නේ මේ දිශාවෙන් මෙහාට යන දිශාවෙන් එහෙනම් නැගෙනහිර දිශාවෙන් මෙහාට යන දිශාව නැගෙනහිරනේ නැගෙනහිර දිශාවෙන් තමයි ඉසාන ඉන්නේ කාර්යාලයට පන්ති කාමරයට මොන දිශාවෙන්ද පන්ති කාමරයට ගිහිල්ලා බැලුවොත් ඉසාන ඉන්නේ මෙන්න මේ දිශාවෙන්. මෙතනට ගිහිල්ලා අරගෙන බැලුවොත් ඉසාන පේන්නේ මේ දිශාවෙන්. මේ පැත්තට යන දිශාව. ඒ පැත්තට යන දිශාව තමයි වයඹ දිශාව. එහෙනම් පන්ති කාමරයට වයඹ දිශාවෙන් ඉසාන ඉන්නවා. ආපන ශාලාවට ගිහිල්ලා බැලුවොත් මොන දිශාවෙන්ද? මෙන්න ආපන ශාලාව. ආපන ශාලාවට ගිහිල්ලා ඉටගෙන බැලුවොත් ඉසාන ඉන්නේ ඉහළට යන දිශාවෙන්. මේ ඉහළට තියෙන දිශාව උතුරු දිශාවනි. නා උතුරු දිශාවෙන් තමයි ඉසාන ඉන්නේ. ඊළඟ ගේට්ටුවට මොන දිශාවෙන්ද විද්‍යාගාරයේ පිහිටන්නේ? ගේට්ටුවට මොන දිශාවෙන්ද විද්‍යාගාරයේ පිහිටන්නේ? ගේට්ටුවට ගිහිල්ලා බලන්න මෙන්න ගේට්ටුව ළඟට ගිහිල්ලා ඉටගෙන බැලුවොත් විද්‍යාගාරේ කොයි මේනේ තියෙන්නේ? ගේට්ටුව ළඟට ගිහිල්ලා ඉටගෙන බැලුවොත් විද්‍යාගාරයේ පේන්නේ මේ දිශාවෙන්. මෙන්න මේ පැත්තට යන දිශාවෙන්. මේ පැත්තට යන දිශාව නිරිත දිශාව. ඉසානට මොන දිශාවෙන්ද ආපන ශාලාව තියෙන්නේ කියලා අහනවා. මෙන්න ඉසාන ඉන්න තැනට ගිහිල්ලා බැලුවොත් ආපන ශාලාව පේන්නේ මේ පල්ලෙහාට යන දිශාවෙන්. ඒ කියන්නේ දකුණු දිශාවෙන්. ඉස්තම් පෙරවාව මෙන්න මේ විදිහට තමයි ඉස්තම් පෙරවාව ලැබෙන්නේ.
దేవుని ప్రశ్న టాపి అనవా ఓ ఇస్తాని దాం బలది ఓకే అనే మెద ఇస్తానే ఏకైక ఇస్తాన పేణ దిశావహనవా ములిమ్మ క్యూ తమా దీల తీయన్ని ఓ వల్లట గీల ఇటకన బలివోత్ క్యూ తీయన్ని మే దిశావిం మే పెత్తర అన్న దిశావిం ఏ పెత్తర అన్న దిశావ తమా ఈశాన దిశావ ఈశాన దిశావ ఆర్ ఓ వల్లట గీల ఇటకన బలివోత్ ఆర్ పేణ మే దిశావిం ఏ దిశావ తమా నగ్నహిర దిశావ ఎస్ ఓవల్ట్ గీ లైటకన బలవోత్ ఎస్ పేన్ మే దిశావింగ్ మే పత్రన దిశావ మొక్కద్ గిని కోణ దిశావ టీ ఓవల్ట్ గీ లైటకన బలవోత్ టీ పేన్ మెహాట అన దిశావింగ్ మే పత్రన దిశావ మొక్కద్ నిరిత దిశావ ఇలాట యూ ఓవల్ట్ గీల ఇటకన బలవత్ యూ పేన్ మే దిశావింగ్ బస్నాహిర దిశావింగ్ తరు మెన్న మే విధి అలాపిట పులువాన్ దిశావంటిక హోయాగన్న